දිවයිනවට පහළ වායු ගෝලයේ කැළඹෙන ස්වභාවය තවදුරටත් පවතිනවා. ඒ අනුව දිවයිනේ බස්නාහිර, සබරගමු, දකුණු, වයඹ වගේ පළාත්වල උදේ කාලේ ඉඳන්ම කඩින් කඩ වැසි හෝ ගිගුණු සහිත වැස්තත්යන් නිර්මාණය වෙනවා. ඊට අමතරව දිවයිනේ සෙසු පළාත්වල සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුණු සහිත වැස්තත්යන් නිර්මාණයේ ලකුණු තමයි අද දිනය තුලත් අපිට පැහැදිලි වෙන්නේ. තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා බස්නාහිර, සබරගමු, ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර් 100-150 මට්ටමේ වර්ෂාපතන ලැබීමේ හැකියාවකුත් තියෙනවා. මේ වර්ෂාපතනයේ අඩු වැඩි වෙමින් ඉදිරි දින කීපය තුළ විශේෂයෙන්ම 14 වෙනි දින දක්වාම පවතින ලකුණු තමයි අපේ විශ්ලේෂණවලට දැනට පෙන්නුම් කරන්නේ. වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ හොරණ ප්‍රදේශයටයි. එය මිලිමීටර 239කට අධිකයි. දියුලපිටිය, වතුපිටිවල, ගාල්ල, කළුතරණ ප්‍රදේශවලටද තද වැසි ලැබී තිබෙනවා. ප්‍රදේශ කීපයකට ඇදහැලින තද වැසි හේතුවෙන් ස්ථාන රැසක ජල කෙලින් වාර්තා වනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුවද සුළු ජල කෙලින් තත්වයක් හේතුවෙන් තාවකාලික වසා දැමීමට සිදු වුණා. ඒ අනුව වැලිපැන්න හුවමාරුවෙන් කඩවත හෝ මාතර දෙසට වාහන ඇතුළු වීම නවතා තිබුණා. අත්තනකළු ඔයේ ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. දූනමලේ ජලමාපකයේ අද පෙරවරු 6 වන විට අත්තනගලුවේ ජලමට්ටම මීටර 4.44ක් ලෙස සටහන් වුණා. ඒ අනුව පහත්බිම් රැසක් ජලයෙන් යටවෙමින් පවතිනවා. ප්‍රදේශ කීපයකට ඉදිරි පැය 48 තුළ ගංවතුර අවදානමක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. අත්තනගලුවේ ද්‍රෝණියේ දියුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජායල, කටාන සහ වත්තල කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල පහත්බිම් ප්‍රදේශවල ජල ගැලුම් තත්ත්වයක් ඇතිවීමේ අවදානම අධිකයි. මේ වන විටත් ඇතැම් පහත්බිම් ප්‍රදේශ යම් මට්ටමක ජල ගැලුම් තත්ත්වයකට පත් වෙලා තියෙනවා. කැලණි ගඟේ දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, කඩුවෙල, බියගම සහ කොළොන්නාව කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල කැලණි ගඟ දෙපස පහත්බිම් වල යම් මට්ටමක ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානම පවතිනවා. ඇතැම් ස්ථානවල මේ වන විටත් ගංවතුර තත්ත්වයක් පවතින බව සඳහන් කළ යුතුයි. කළුගඟත් අවදානම් මට්ටමක පවතින බව සඳහන් කළ යුතුයි. මේ දක්වා ප්‍රධාන ගංගාව ගංවතුර තත්ත්වයකට පත් වී නැතත් ගංවතුර තත්ත්වයකට පත්වීමේ අවදානම පවතින බව සඳහන් කළ යුතුයි. ඒ වගේම ගින්ගඟේ පහළ ප්‍රදේශවලත් විශේෂයෙන් බද්දේගම, නාගොඩ වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල පහත්බිම් ප්‍රදේශවල පදිංචි ජනතාව දැඩි අවධානයකින් වසුවීම වැදගත්. ගාල්ල දිස්ත්‍රික්කයේද අධික වර්ෂාව හේතුවෙන් පහත්බිම් හා මාර්ග රැසක් ජලයෙන් යට වුණා. යටලමත්ත, උණන්විටිය, වෙම්බඩ ඇතුළු ප්‍රදේශ ඒ අතර වනවා. අම්බලංගොඩ අවත ප්‍රදේශයේ තද වැසි ඇතිවීම හේතුවෙන් මාදම්පාගඟ පිටාරගලීමට ලක් වුණා. ඒ අනුව සුදුවැල්ල මාර්ගය, ගොඩහේන, කරවුල මාර්ගය ඇතුළු පහත්බිම් රැසක් ජලයෙන් යට වී පවතිනවා. හොරණ අවත ප්‍රදේශ රැසකද පහත්බිම් ජලයෙන් යට වී පවතිනවා. ලබුගහ, පොකුණු විට ප්‍රධාන මාර්ගය වැලිකල ප්‍රදේශයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වුණා. කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලා විට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ්වයට අයත් පැලවත්ත, වැල්මීකොඩ, කුඹදුව ඇතුළු ප්‍රදේශවල ප්‍රධාන හා අතුරු මාර්ග ජලයෙන් යටවී තිබෙනවා. අටලුගම, ජමියා, ඉනාමිල්, හසන් අරාබි පාසලද සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී තිබෙනවා. අල් ගස්සාලි මහාවිද්‍යාලයේ ප්‍රාථමික අංශයේ පන්ති කිහිපයක සිසුන්ට නිවාඩු ලබා දීම සිදු වුණා. ඒ ශාලාවකට ගසක් කඩා වැටීම හා ජලයෙන් යටවීම හේතුවෙන් මධ්‍යගම ගින්ගඟේ ජලමට්ටම ඉහළ ගොස් තිබෙනවා. මධ්‍යගම නාගුඩ මාර්ගයේ යටවී ඇති අතර අධික සුළඟ හේතුවෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ කූඩාරම්බල සෙවිලිතාඩු ගැලවී තිබුණා. මේ අතර යටියන්තුඩ ප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් වී ඔය පිටාරගලීමට ලක් වුණා. යටියන්තුඩ බුලත් කූපිටිය ප්‍රධාන මාර්ගයේ පරුස්වැල්ල ප්‍රදේශයෙන් ජලයෙන් යටවී වාහන ගමනාගමනයට බාධා එල්ල වුණා. බේරුවල 759 පින්හීන ග්‍රාමසේවසමේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටී තිබෙනවා. ඉන් නිවසේ කොටසකට හානි සිදු වුණා. පස්කන්ද කඩා වැටීමෙන් නිවසියන්ට හානි සිදු වී නැහැ. අධික වර්ෂාවත් සමග මිනුවන්ගොඩ නගරයේ මින්ම කොළඹ මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයේ ස්ථාන රැසක් ජලයෙන් යට වුණා. ඒ හේතුවෙන් ගමනාගමන කටයුතු වලටද දැඩි බාධා එල්ල වුණා. කඩුවෙල වැලිහිඳ ඇලහරහා ඉදිකරමින් තිබූ පාලමක ගමන් කරමින් සිටි 39 හැවිරිදි පුද්ගලිකු දියකිලි අතුරුදන් ඇති බව නවකමුව පොලිසිය පවසනවා. Thank you.
හංගල හා පාදුක්ක ප්‍රදේශවලට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පහත් බිම් රැසක් ජලයෙන් යට වුණා. පාදුක්ක හංගල මාර්ගයේද ජලයෙන් යට වී තිබෙනවා. වලවේ ගංගාවේ ජලය බලංගොඩ වලේපොඩ ප්‍රදේශයෙන් පිටාර මට්ටමට ඉහළ ගොස් තිබෙනවා. ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට අධික වර්ෂාවක් ඇදහැලීමයි ඊට හේතුව. මෙල්ලනිය හල්තොට ප්‍රදේශයේදී දිය කිලිමින් පුද්ගලයෙකු මිය ගියා. ගං වතුරෙන් එතර වීමට යාමේදී එම් පුද්ගලයා සැඩපාරට හසුව ගසාගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. නානෝය බ්ලැක්පූල් ප්‍රදේශයේ ඇලමාර්ග එළවළු වගා භූමි හා තේවතු වලින් පෙන මතුවීමට පටන්ගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. මේ අතර දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ කීපයකට නායෑම් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. ගාල්ල, කළුතර, කෑගල්ලන දිස්ත්‍රික්කවලට දෙවන අදියරටතේද බදුල්ල, කොළඹ, ගම්පහ, මාතර, නුවරළිය හා රත්නපුර යන දිස්ත්‍රික්කවලට පළමු අදියරටතේ නායෑම් අනතුරු ඇගවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය ක්‍රියා කළා. අයහපත් කාලකුණි හමුවේ තීව්‍ර කටයුතුවල නිරත නොවන ලෙස තීව්‍රින්ට උපදෙස් නිකුත් කර තිබෙනවා. පොත්තලන් දිස්ත්‍රික්කයේ කල්පිටිය සිට දකුණු පැත්තට වඩ කල්පිටිය, මීගමුව, කළුතර, කොළඹ, ගාල්ල, මාතර, හම්බන්තොට දක්වා වන මුහුදු තීරය අද දවස තුල යම්කිසි රළු ස්වභාවයක් ගැනීමට නියමිතයි. ඒ ප්‍රදේශයේ මුහුදේ සුළඟේ වේගය පැයට කිලෝමීටර 60-70 දක්වා වේගයකින් සුළං හැමීම නිසා මුහුදු රළ මීටර 2-3 දක්වා ඉහළට එසවීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා අද දින තුල මේ ප්‍රදේශයෙන් කල්පිටිය සිට හම්බන්තොට දක්වා දීවර වරායන් වලින් ක්‍රියාත්මක වන බහුදින දීවර යාත්‍රාත්, ඒ වගේම කුඩා එක් දින දීවර යාත්‍රා සියල්ලම නැවත දැනුම් දෙනතුරු දීවර කටයුතු සඳහා පිටත්ව යාම නවතා තියෙනවා. ඊයේ රාත්‍රියේ ගිය කුඩා යාත්‍රා හිමියන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ ආරක්ෂිතව කඩිනමින් ගොඩබිමට පැමිණෙන ලෙස, ඒ වගේම බහුදින දීවර යාත්‍රා සම්බන්ධයෙන් නම් ඒ අයට මොහොතේ ස්වභාවය පිළිබඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා ආරක්ෂිත ප්‍රදේශවලට ගමන් කර රැකියාව කිරීමේ හැකියාවක් තියෙනවා. ආපදා පිළිබඳ නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ජනතාවට දැනුම් දෙනවා. දැනට මේ තත්ත්වය මත පවුල් 298ක් සහ පුද්ගලයන් 1107ක් ගම්පහ, කළුතර, කිල්නොච්චි, කෑගල්ල දිස්ත්‍රික්කයන්වල ආපදාවන්ට ගොදුරු වෙලා තියෙනවා. නිවාස අර්ධහානි 10ක් දැනට අපිට රපොත්තු වෙලා තියෙනවා. දැනට මතුගම් ප්‍රදේශයේ ආරක්ෂිත ස්ථානයක පවුල් 6ක් පුද්ගලයන් 24 දෙනෙක් ස්ථානයේ දිස්ත්‍රික්ක ලේකම්, ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරී නිසා සහන සේවා මධ්‍යස්ථාන අයගේ මැදිහත් වීම යටතේ සුරක්ෂිත මධ්‍යස්ථානවල ස්ථානගත වෙලා ඉන්නවා. ඒ අදාළ පාසුකම් ඔවුන්ට සහන කටයුතු සලස්වනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දුරකථන අංක 117ට ඔබට යම්කිසි ආපදාවක් තියෙනම් ඉඳුරාම එම අංකය වෙත සැලකිරීමෙන් අපිට ඒ සඳහා ඉඳුරාම මැදිහත් වෙන්න පුළුවන්. අපේ දිස්ත්‍රික්ක 25ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අනුශාකාවන් තියෙනවා. එතනින් ඒ නිලධාරීන්ගේ මැදිහත් වීම තුළින් ඔබට අවශ්‍ය ඒ අදාළ සහන කටයුතු අපිට සලස්වන්න පුළුවන්.